ආයිබෝන් කියලා පිළිගන්නම හැමදෙනාම මගේ YouTube channel එකට. ඉතින් මෙච්චර කල් මම Marvel super hero characters ලා ගැන විතරයි වීඩියෝ කරේ. ඉතින් වෙනසකටත් එක්ක මම DC characters ලා ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. ඉතින් Nightwing කියන DC character එක ගැන තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මම චාමික දේවේන්ද්‍ර මේ cinema show review. ඉතින් Nightwing ගැන කතා කරොත් Nightwing ගේ සැබෑ නම තමයි Dick Grayson. හැබැයි ඔහු Nightwing වෙලා ඉන්න කලින් ඔහු තමයි මුල්ම Robin විදියට කටයුතු කරේ. ඊට පස්සේ පිළිවෙලින් මේ Robin කියන තනතුර අරන් තියෙන්නේ Jason Todd, Tim Drake සහ Damian Wayne කියන අය. ඉතින් මේ Dick Grayson මුලින්ම අපිට Robin විදියට කොමික් වලදී බලා ගන්න පුළුවන් උනේ 1940 අප්‍රේල් මාසයේ ආපු Detective Comics කියන කොමික් බුක් එකේ 38 වෙනි පරිච්ඡේදයෙන්. ඒ වගේම තමයි ඔහු Nightwing විදියට මුලින්ම බලා ගන්න හම්බෙන්නේ 1984 ජූලි මාසයේ ආපු Tales of the Teen Titans කියන කොමික් බුක් එකේ 44 වෙනි පරිච්ඡේදයෙන්. ඉතින් ඕගොල්ලෝ Titans කියන TV series එක බලුවනම් මේ Nightwing character එක ගැන හොඳටම දැනගන්න පුළුවන් වෙනවා. දැනට සීසන් 3ක් විතර ඇවිල්ලා තියෙන බලපු නැති කෙනෙක් අනිවාර්යයෙන්ම බලන්න කියලාත් මතක් කරනවා. හරි දැන් අපි කතා කරමු Dick Grayson එහෙම නැත්නම් Nightwing ගේ origin එක ගැන. ඉතින් Dick Grayson ගේ අම්මගේ නම තමයි Mary Grayson, ඒ වගේම තමයි තාත්තගේ නම John Grayson. ඉතින් Dick Grayson අවුරුදු 12 වෙද්දී ඔහු අම්මා තාත්තා එක්ක සර්කස් එකේ වැඩට යනවා. Flying Grayson of the Haley Circus කියන නමින් තමයි ඔවුන්ව හැඳින්වුවේ. ඉතින් මේ Dick Grayson කියන්නේ ඉතාමත් හොඳ acrobat player කෙනෙක්. කොහොම හරි අවසනාවන්ත විදියට Dick ගේ දෙමාපියන් සර්කස් එකේ එළිලා හිටපු කඹේ කැඩිලා වැටිලා මැරෙනවා. එතනින් Dick Grayson විතරයි ඉතුරු වෙන්නේ. කොහොම හරි එතනදී Bruce Wayne මේ සර්කස් එක බලන්න ඇවිත් ඉඳලා තියෙද්දී මේ සිද්ධිය දැක්කම ඔහුට ඔහුගේ පොඩි කාලේ මතක් වෙනවා. ඊට පස්සේ බෲස් වේන් අඬ අඬ ඉන්න Dick Grayson ව වේන් මන්දිරයට එක්කන් ගිහින් තියෙනවා. එතනින් පස්සේ තමයි Dick Grayson ගේ බාරකාරයා විදියට බෲස් වේන් කටයුතු කරේ. කොහොම හරි ඉතින් පස්සේ කාලෙක Dick Grayson ට දැනගන්න ලැබෙනවා බෲස් තමයි බැට්මෑන් කියලා. ඊට පස්සේ බෲස් ඔහුවත් හොඳින් පුහුණු කරනවා. ඊට පස්සේ තමයි මේ Dick Grayson රොබින් කියලා සුපර් හීරෝ කෙනෙක් බවට පත් වුනේ. ඉතින් මේ Dick Grayson කියන්නේ ඩිට්‍රොයි පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ ඩිටෙක්ටිව් කෙනෙක්. ඔවේ තනතුර කරන ගමන් තමයි රොබින් විදියට කටයුතු කරලා තියෙන්නේ. පස්සේ කාලෙක මේ Dick Grayson දැනගන්නවා ඔහුගේ දෙමාපියන් නැති වුණේ ඇක්සිඩන්ට් එකකින් නෙවෙයි ඒක මර්ඩර් එකක් කියලා. ඊට පස්සේ ඔහු රොබින් විදියට බැට්මෑන් එක්ක ගිහින් දෙමාපියන්ගේ මරණයට වග කියන්න ඕන අයව නීතියේ ඉදිරියට අරන් එනවා. ඉතින් මේ Dick Grayson-ට එහෙම නැත්නම් රොබින්ට ටූ ෆේස් කියලා හඳුන්වන හාවිඩෙන්ට් සහ ජෝ මිනින්ට් කියන අයව පරාද කරන්න පුළුවන් වෙලා තියෙනවා. කොහොම හරි කාලයක් රොබින් විදියට ඉඳපු මේ Dick Grayson රොබින් කියන තනතුර අතෑරලා Nightwing කියන කෙනා බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි Dick Grayson වොලිවෙස් හෙවත් කිට් ෆෑෂ්, ගාත් හෙවත් ඇක්වලෑන්ඩ්, ඩොනට් රොයි හෙවත් වොන්ඩර් ගර්ල් සහ රොයි හාපර් හෙවත් ස්පීඩි කියන අයව එකතු කරගෙන ටයිටන්ස් කියලා කණ්ඩායමක් හදනවා. ඒ ටයිටන්ස් කණ්ඩායමේ නායකය වෙලා එක මෙහෙවන්නේ මේ Nightwing. ඉතින් ඒ ටයිටන්ස් කියන කණ්ඩායමට හරියට වැඩ කරන්න ඔවුන්ට මුලින්ම උපදෙස් දුන්නේ බැට්මෑන්, ෆ්ලෑෂ්, ඇක්වමෑන් සහ වොන්ඩර් වුමන් කියන අය. ඔගොල්ලෝ ටයිටන්ස් කියන TV series එක බලවන නම් ඔගොල්ලන්ට බලා ගන්න හම්බෙනවා මේ ටයිටන්ස් කණ්ඩායම කැඩෙනව එකතු වෙනව. ඒ කියන්නේ ටික කාලයක් වෙන වෙලා ඉන්නවා ආයෙ පටන් ගන්නවා. ඒකට ගොඩක්ම හේතු වුණේ මේ Nightwing ගේ ක්‍රියාකලාපය. කොහොම හරි මේ Dick Grayson Nightwing උනාට පස්සේ තමයි බැට්මෑන් ඊළඟ රොබින් විදියට Jason Todd ව පත් කරේ. ඉතින් මේ Dick Grayson ටික කාලයකට පසුව ටයිටන්ස් කණ්ඩායමට ආපු Star Fire එක ආදරෙන් බැඳෙනවා. පස්සේ කාලෙක තමයි ඔහුගේ පාර්ට්නර් විදියට බාබරා ගෝඩන් ව තෝරගෙන තියෙන්නේ. ඉතින් මේ බාබරා ගෝඩන් කියන්නේ ජිම් ගෝඩන්ගේ දුව. ඇයත් තාත්තා වගේම කමිෂනර් කෙනෙක් වෙනවා. ඉතින් Dick Grayson සහ බාබරා එකතු වෙලා අපරාධ ගොඩක්ම නවත්තනවා. ඒ වගේම තමයි බාබරා බැට් ගර්ල් වෙලා Nightwing එක්කත් අපරාධ ගොඩක්ම නවත්තලා තියෙනවා. ඉතින් මේ Nightwing ගේ ප්‍රධානතම හතුර තමයි Deathstroke කියන්නේ. අපිට සීරීස් එකනොත් ඒ ගැන බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි Deathstroke මුලින් Nightwing ව පරද්දලා තියෙනවා. ඒත් පහුවෙන් තමයි Deathstroke ව පරද්දන්න තරම් Nightwing පුහුණු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි රොබින් තනතුර Damian Wayne, එහෙම නැත්නම් බැට්මෑන් සහ ටාලියා අල් ගුල්ගේ ජානවලින් හැදුණු කෙනා කරද්දි ටික කාලයක් බෲස් වේන් අතුරුදහන් වෙලා තියෙනවා. පස්සේ වෙනුවට මේ Nightwing බැට්මෑන් වෙලා තියෙනවා. මොකද බැට්මෑන් අතුරුදහන් වුණා කියලා ගෝතම් වලය දැනගත්ත ගමන් අපරාධ වැඩි වෙලා තියෙන හින්දා. ඒත් පස්සේ කාලෙක ආයේ බෲස් වේන් ආවම ඔහු බැට්මෑන් තනතුර ඔහුටම දීලා ආයේ Nightwing වෙලා තියෙනවා. ඉතින් මේ Dick Grayson බෲස් වේන් එක්ක සමහර අවස්ථාවන් වලදී අමනාපයෙන් තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි අනික් කෙනාව ඕන කරලා තියෙද්දි ඒ ඔක්කොම අමතක කරලා එකට වැඩ කරලා තියෙනවා. හරි දැන් අපි කතා කරමු මේ Nightwing තියෙන පවර්ස් සහ හැකියාවන් මොනවද කියලා. Dick Grayson ව හඳුන්වන්නේ ලොව ශ්‍රේෂ්ඨතම මානව ඇක්‍රොබැට් ලෙසයි. ඔහු බැට්මෑන් එක්ක පුහුණු වෙලා තියෙන නිසා ඕනම තැනකින් පලා යන හැටි හොඳින් ඉගෙනගෙන තියෙනවා.
එකපාරක් ඩිග්‍රේසන් ෆෑෂ්ට කලින් වංකගිරියකින් බේරලා තියෙනවා. ඉතින් නයිට්වින් ගිනියාව සම්බන්ධයෙන් ලොකුවටම හදාරලා තියෙන කෙනෙක්. ඒ වගේම තමයි නයිට්වින්ගේ රහස් පරීක්ෂක කුසලතාවයන් ගොඩම වැඩි. ඒ වගේම තමයි නයිට්වින් පහසුවෙන්ම ස්කෑක්‍රෝව පරද්දලා තියෙනවා. ඔහු පුරුදු වෙලා තියෙනවා ස්කෑක්‍රෝගේ බය උපදවන ගෑස් එකට ප්‍රතික්‍රියා කරන්න. බාබරා ගෝඩන් එකපාරක් කියලා තියෙනවා ඇමරිකාවේ වඩාත්ම අවශ්‍යම නඩු හතරක් ඔහු එක උද්‍යානනකදී විසඳලා තියෙනවා කියලා. ඒව අවුරුදු 14ක් තිස්සේම විසඳිච්ච නැති නඩු ටිකක්. ඉතින් මේ ඩිග්‍රේසන් ටයිටන්ස් අවුට්සයිඩර්ස් සහ ජස්ටික් ලීග් වගේ කණ්ඩායම්වල නායකයෙ විදියට කටයුතු කරලා තියෙනවා. මොහුගේ සටන් කිරීමේ දක්ෂතාවයන් දෙවෙනි වෙන්නේ බැඩ්මෑන්ට විතරයි. මොහු රාසල් ගුල්, ඇස්ට්‍රෙල්, රෙඩ් හුඩ්, ඩිස්ට්‍රොක් වගේ අයත් එක්කත් සටන් කළා ඔවුන්ව පරාද කරලා තියෙනවා. ඉතින් ඩිග්‍රේසන් ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ජපන්, ජර්මානු, රුසියන්, ප්‍රංශ වගේ භාෂා ගණනාවක්ම හොඳින් හදාරලා තියෙන කෙනෙක්. නයිට්වින්ගේ ප්‍රධානතම ආයුධය ගැන කතා කරොත් කරන්ට් එක වද්දන ස්ටික් දෙකක් තමයි ඔහු පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේ නයිට්වින් කියන්නේ මාෂල් ආර්ට් හොඳින් හදාරපු කෙනෙක්. ඔහු හෑන්ඩ් ටු හෑන්ඩ් කම්බැට් වලට ගොඩක්ම දක්ෂ කෙනෙක්. ඔහු පුහුණු වෙලා තියෙනවා ඇස් දෙක පියාගෙන උනත් සටන් කරන්න. ඒකට හේතුව තමයි මොකක් හරි ෆයිට් එකකදී ඇස් දෙක අඳ වුණොත් එතනින් නොමෙරි බේරෙන්න. ඉතින් මේ නයිට්වින්ට පුළුවන් තමන්ගේ තනි අතකින් සාමාන්‍ය මිනිසෙක්ව උසන්න. ඔහුගේ මෙතෙක් පහර දුන් ප්‍රබලතම පහර තමයි ඔහු එකපාරක් ටයිටේනියම් වලින් හදපු මිනිසෙක්ගේ කකුලක් බිඳලා තියෙනවා. ඉතින් ඩිග්‍රේසන් සර්කස් එකේ වැඩ කරලා තියෙන නිසා සමබරතාවය, නැමශීලීතාවය වගේ දේවල් හොඳින් පුහුණු කරලා තියෙනවා. ඔහු බෲස් එක හොඳින් පුහුණු වෙලා විනාඩි 7ක් විතර හුස්ම රඳවා ගන්න තරමට හැකියාවක් ලබාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඔහුට මහන්සිය දැනෙන්නේ හුඟක්ම අඩුවෙන්. ඔහුට ස්නයිපර් ෂොට් එකක් වුණත් කලින් අඳුරගෙන එතනින් බේරෙන්න පුළුවන්. කොටිම කිව්වොත් මේ නයිට්වින්ගේ හැකියාවන් දෙවෙනි වෙන්නේ බැඩ්මෑන්ට විතරයි. ඉතින් නයිට්වින් ගැන දැනට මෙච්චරයි කතා කරන් තියෙන්නේ. මීට වඩා දෙයක් නයිට්වින් ගැන ඔයගොල්ලෝ දන්නව නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තමයි තවත් කෙනෙක්ට බලා ගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.